බුවන් දපුතේ ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ගරු ෙද්දර අධ්‍යාපනක වැඩසටහන සමඟ. තින් දුපුතේ අද මම තෝරගත්තේ ධාතන වසරේ දරු දරියන් වෙනුවෙන් චිත්‍ර සන්නචන පාඩම කරගෙනයන්. තිං අද දවසය අපේ මාන්තෘකා වෙලා තියෙන්නේ ආගමක උත්ස අවස්ථාව චිත්‍රයට නගමු කියන මාතෘකා. දපුතේ මේ සෑම පාඩමකම ඒවට අදාළ නිපුනතාවය නිපුනතා මට්ටම් තිබෙනවා ඉතින් අපි බලමුේ පාඩම තුළෙම් මොකදද ඔබ ලබන නිපුනතාව ඒකට අදා නිපුටතා මට මොකදද කියලා අපි බලමු අපේ පාඩමට අනුව නිපුනතාවය වෙන්නේ රිසර ආශ තේමා යටතේ චිත්්‍ර සන්නචනය කරයි කියන නිපනතාව තමයි අපේ පාඩමටනම තිබෙන් එත්තක්කම නිපනතා මට්ටම වන්නේ ස්වභාවරූපී සන්නචනකම මහාවිතයෙන් ස්වභාවික සහ නිර්මීත පරිසරය සන්නචනය කරයි කියන නිපුණතා මට්ටම තමයි මේ පාඩමට අදාළබෙන්. එතකම අද අපේ පාඩමේ ක්‍රියාකාරකම තමයි ආගමික උත්සව අවස්ථාවක් ක්‍රේකාවෙන් චිත්‍රයට නැගීම ඉතින්කුතේ මේ පාඩමට අදාල ඉගෙනුම් පල කිහිපයෙකුත් තිබෙනු ඒවා මොනන්ද කියලා අප බලමු ආගමික උත්සව අවස්ථාවකට දක්නට ලැබෙන මානං ක්‍රියාකාරකම් හා පවිවිධ අවස්ථාව සඳහා දළ සටහන් අන්දී එත්තකම චිත්‍රැන්ඳීමේ සිද්ධාන්ත සුදුසු පරිදි භාවිත කරමින් රේකාවෙන් චිත්‍රද දක්වායි. එත්තකම ස්භාරෝපී චිත්‍රයදීමේ ශිල්පියය කුසලතාව ප්‍රදර්ශනය කරයි. ස්වභාවික චිත්‍රයද ශිල්පය කුසත්තා දක්වයි. මෙන්න මේ ඉගෙනුම් පල තමයි අපි පාඩමු තුළින් සිදුකරගන යන්න ඒඟට අපි මේ චි ඇඳීමේදී ස්වභාරෝපී චිත්‍රය ඇඳීමමඉදි භාවිත භාවිතවනෑ මේ මූලික සංලජන සිද්ධාන්ත තිබෙනවා ඒ අනුව පරිමානය හා පරිමාව මකද්ද මේ පරිමාණය හා පරිමාව කියලා කියන්නේ කියන්නේ යම්කිසි ප්‍රමාණය කියන එක ඒ අපි දැන් අපේ චිත්‍රය නිවසක් තියෙනවනම් අසරට අපි මනුෂ්‍යගේ රූපයක් දාන්නවන්න නිවසයි මනුෂ්‍යය අතර ඒ ප්‍රමාණවල වෙනස්කම් තියෙනවා අන්න ඒවාගේ දීවල් ගැන අපි සිතා බලා තමයි අපි වගේ රූපය ඒ තැන්වලට යොදන්න ඕනේ එත් එක්කම පර්යා ලෝකය පරයාලෝකය කියලා කියන්නේ ළඟ තිබෙන වස්තුූන් විශාලවපයනවාට ඒවා ඇතර අද්දී කුඩට තමයි පේන්නේ ඒත්තගම ත්‍රමාන ලක්ෂණ ත්‍රරිමාන ගති ලක්ෂණ විධාකාරයෙන් දක්වන්න පුළුවන් අපට ත්‍රමාන කියන වචචනය ගත්තාම ගණත්වය නැත්තැන් තුම් පැත්තක් පේන ස්වභාවය තමයි ඒ අදහස් කරන්න ඇස්මට්ටම හා අවකාශ භාවිතය මොකද මේ ඇස්මට්ටම හා අවකාශ භාවිතය කියලා කියන්න මටම කියලා කියන්නේ තමන්ගේ ඇසට කෙලි පේන දිශාව ඒත් එක්කම සමහර වස්තුවන් තියෙන ඇස්මට්ටමෙන් ඉහල පේන දේව සමරවස්තුවන් තියෙන ඇස් මට්ටමෙන් පහලා තියෙන දේව බොහෝ වෙලාවට අපිට චිත්‍ර සරක්චනයේදී ඇස්මට්ටමේ තියෙන චිත්‍රයක් තමයි නැත්තං ඇස්මට්ටම සිතින මානවරූප සහයි අවකාශය තමයි අපිට අඳන්න සිද්ධ වෙන්නේ එත්ත එක්කම සමබරත මොකද මේ සමබරතාව කියලා කියන්නේ දැන් ඔගොල්න්ට ලැබෙනවනේ කඩදාසිය එහෙම නැත්තං කඩදාසය නැත්තං වෙනත් ඕනෑම තලයක්. මේ තලේ හෝ කඩදාසයේ ඔගොල්ලෝ යොදන මානව රූප ඒ විසිරිල්ලා හැම තැනම අපියන්ඳන්නේ නැහැ. යම්කිසි ක්‍රියාකාරකමක් අපි තෝරගන්නවා ප්‍රියාකාරකමට අදාළේ මානවරූප සහයි අනිකුත් දේවල් එ කඩදාසයේ මැදට වෙන්න වගේ අපි යෙදීම තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්න මෙන්න මේ කියන මූලික සිද්ධාන්ත භාවිත කරලා අපි චිත්‍රයක් අනිනකොට චිත්‍රය තියෙනවා මෙන මේ වගේ දන් චිත්‍රයක් ගත්තාම මන් මේ වෙන්කරලාතියෙන ඔබට පේනවා පරබ මැදම පසුබිම කියලා. ැන් චිත්‍රයක් නිර්මාණය කරනකොට අපි බොහෝ වෙලාවට මේ පසුබිමේ ඉන්න රූප ගැන අවධානයමු කරන ආඩු ඒ ඒ රූපවලින් අපට හැඟීම් නිරූපණයක් කරන්න අමාරු. අපට සා බොහෝ වෙලාවට පෙරබිමේ හා මැදබිමි තමයි මේ රූප ඇතුළත් කරන්න වෙන ඒ රූප ඇතුළත් කිරීම තුළින් අපිට පුොළුවන් රූප තරමක් විශාලක රූප පෙනෙන විදිට අපිට අදගන්න ඉතිං අන්න කාරණ නිසා මෙ සිද්ධාන්ත ගැන තියෙන අවබෝධය ඉතාම වැදගත්වෙනවා චිත්‍රයක් අලන්න පෙර. අපි බලමු ඊළඟට චිත්‍රයක් සංරජනය කිරීමේදී අවධානය යොමු කළ යුතු ප්‍රකාශන අංග තියෙනවා මේක ඉතාම වැදගත්තෙනවා ඔබට උසස් නිර්මාණයක් කරගැනීම සඳහා ඒත් එක්කම විභාගයට ඔබොලෝ සූදානම් වෙනව අය නිසා විභාගෙන් වැඩි ලකුණා ගණ්ඩනම් මෙන මේ සංරචන සිද්ධාන්ත ගැන විශාල අවබෝධයක් ඔබ තුළ තියන්න ඕන් බලි මොවාදය කියලා විිවිධ ක්‍රියාකාරි ඉරිය දැන් අපි චිත්‍රය ගත්තහම මොක කරි හලට ලැබෙන මාතෘුකාව ඒ මාතෘකාවේදී එම විදිහේ රූප අපි අඳන්න නැහැ ඒකට එක එක චරිතවල් එක ප්‍රාකාරකම් තමයි ඒ අවස්ථාවල් වලද අඳින්න ඕන නැත්තන් ඒ මුළලු චිත්‍ර ඒආකාරී ගතිලක්ෂණ තමයි එතනද යම්යම් අවස්ථාවලදී ඒ වගේ ක්‍රියාකාරී නොවන රූප ඇන්දම ඒ වගේ හැඟීම් ප්‍රකාශනය වගේ දේව මතුවීමත් අඩු බව දක්නට ලැබෙන ඒ වගේ චිතද ඒතක්කම මානුරූපතර සම්බන්ධය මොකදද මේ මානරූපත්‍ර සම්බන්ධය කියලා කියන්න දැන් අපි අදින මාතෘකාවට අදාල ඒ රූපසටන් අපි චිත්‍ර සන්ඩාචනයේ දී ප්‍රධාන එක චරිතයක් වටා ගොුණුවෙච්ච චරිත තමයි අපි අඳන්න ඒ ඒ අවස්ථාවලදී ඒ අනුචරිත මේ ප්‍රධාන චරිතය ඒ අවස්ථාවට සම්බන්ධ වඩුවන් එහම නැති නං අරමං කලින් කේවා වගේ එ හැගම් ප්‍රකාශනය වගේ දේවල් මතුකරන්න ටික අපහසු වෙනවා එත් එකම චරිතවලවිීවිධත්වය ඒ චරිතගත්තහාම ගැහැනුරූප ඉන්නවා පිරිමිරූපඉන්නවා කුඩාදරුව ඉන්නවාවිීවිධඇඳුම් ඇඳගෙන ඉන්නවා ඒ අවස්ථාවටකිත විදිහයට මේවා ගැනත් අපි සැලකිරි මත්වවෙන්න ඕනේ හැඟීම් ප්‍රකාශනය කෙන දේ චිත්සයක බොහෝම වැදගත් කාරණාවක් අර පසුගියමීට පෙර කතා කරපු අවස්ථාවදකිව් දේවල් තුූලිං මේ හැඟීම් ප්‍රකාශනයක් අපිට මතුකරලා පෙන්න්න පුළුවන් මේ ඇස් අතපය මේ හසුර වලා ති නාකාරයෙන් අපිට පුළුවන් හැඟීම් ප්‍රකාශනය ඒ චිත්‍රේ මතුකරලා පෙන්න්න. එත් එකම ඇඳුම් පැළඳුම් සහ ද්‍රග්‍යවල භා තැ එක එක මාතෘකාවට අදාල මානවරූපවල ඒ මානෝ පියාකාරකම් වෙනස්සෙනවා දැන් අපි උදාහනයක් විදිරගත්හම දීවර පරිසරයා දීවර පරිසරයක ඒ ධීවරයෝ ඇදැන් ඉන්න ඇඳම් නෙවෙයි ආගමික පරිසර ඉන්න මානෝරූපෝවල තියන්නේ එත් එක මේ ඒ ගොල්ලු භාවිත කරන උපකරණ නෙවෙයි වෙනත් අවස්ථාවකද ඒ මානවරු උප නැත මිනිස්සු භාවිත කරන්නේ මෙන මේ දේවල්ගැෙන අපි වඩා සැලකිිලිමත්තේෙන් න එම නොවනොත් ඒ චිත්‍රේ හැඟීම් ප්‍රකාශනයට නැත්තං එක මාතෘකාට උචිත බව කියන දේ නැතිවිලා යන්න පුළුවන් ඒත් එකම පසුබීම් දර්ශනය පසුගීම් දර්ශනයත් ඉතා වැදගත් වෙනවා අපි මේ කරන චිත්‍ර සන්නචනයේ මානෝරූප දේවල් ගොුණු කරාට පස්සේ ඒ හැගීම් ප්‍රකාශන මතු කරාට පස්සේ පසුබිම පෙන්වීම තුළිනොත් ඒ පරිසරයට අදාළ බව හොඳින් නිරූපනය වෙනවා. ඊළඟට හොඳයි පුතේ දැන් ඕගොල්ලෝ පෙරකව්හු කරු ගැන හොඳට අවබෝධය තියාගෙන චිත්‍රය අඳින්ද පටන්ගන්න ඕනේ අපිට දැන් අද ලැබිල තියෙන මාතෘකාව තමයි ආගනික උත්සවයක් අවස්ථාවක් චිත්‍රයට නැගීම. එහිදී අපි මාතෘකාාවක් තමන්ට ලැබුණු පමණින්ම අපි මේ චිත්‍ර අඳන්න පටන්ගා නනැහැ මොකද මාතෘකාවගැන අපි පොළුල්ව සිතන්න ඕනි ස්සර වෙලා ඒ ගැන හොඳ සැලසුමක් ඇතු තමයි අපි චිත්‍රේ අඳින්න්න ඕන ඉතිං දැ මේමයි ඔගල්ලෝඒ මේ විදිට ඔගොල්ල හිතන්න දැ ආගමික අවස්ථා ආගම උස්සවා අවස්ථා ආගමික ආගමක් කියල කියන්නේ ආගම් විවිධආගම් තියෙන අපේ රට බෞද්ධාගම තියනෙන, හින්දු ආගම තියනවා ්‍රිස්තියාාන ආගම තියනවා ඉස්ලාම් ආගම තියනු මෙම ආදී වශය ආගම් ගොඩක් තියෙනවා. ඒ ආගම්මල පූජනීය ස්ථානවල විවිධ ආගම කුස්සව පාත්තනයි ඒ ආගම්වලට අදාල ප්‍රධාන ආගම ගුස්සව තියෙනවා. ඊට අමතරව නිවෙස්වල සහ විවිධ ස්ථානවල ප්‍රධාන නොවනාගමික උස්සවත් දකින්න හමෙන ඉතින් ඒ ඒ ආගෙන්ක උත්සවවල විවිධ ක්‍රියාකාරකමුත් ඔබොලට දකින්න පුළුව එතකොට අ බලමු ඒවාගේ විවිධ ආගෙන්ක උත්සව අවස්ථා කීපය මේ තියෙන්නේ පිංකමක් වගේ අවස්ථාව ඇත්තැක්කම මෙත නැත්තින මේ පන්සලාක් ්‍රශ්්‍රිතව මානවපියයාකාරකම්මේ පරිසර ඔගල් අන්ටමන් අරබන් පුළුවන් මෙතැමති න පෙරහැර රාත්‍රී කාලේ පෙරහර ඒ අවස්ථාව ඔගොල් හොඳට නිරීක්ෂණය කරන්න කොහොම දේමානව රූප වල හැස්රීම කොටේ වාර්ණ කොහොමද කලපලාත් ගැලිපලාා තියෙන්නේ එත්තකමේ තියෙන්නේ අර මංකිපිස්සල්ලා දානමය පින්කමක් වගේ අවස්ථාවක් ඉස්සල්ල කලින් රූපැකින් ඔබ දැක්කා ගෙදරට මේ කරඩුව වඩම්මන අවස්ථාව මේ ඒ අවස්ථාව තවත් එකක් තමයි මේ ධානය පිළිගන්නවන අවස්ථාවක් තමයි මේ තියෙන් එත්තක මේ පන්සලක මල් පූජා කිරීම අවස්ථාවක් වගේ කෝවිලක පුුදු පූජා කරන අවස්ථාවක් මේ දැන්ක් ඔබ දකින්නේ එත්තකම එතැන තියන තයි පෝංගල් වගේ ඔස්ස අවස්ථාවක් කිර ඉතරරීම අවස්ථාවක් මෙතැ තියනු කාවඩි නැටු ඉස්ලාම් භාක්තිකයන් ජාඥා කරන අවස්ථාව එතන නිතු ඔබට දක්කින්න පුළුවන් ඉතින්ප මේදේවල් ඔබ හොඳට නරබලා ඔබට පුළුවන් යම්කිසි චිත්‍රයක් ඔබේ සිතේ මවා ගඩිස්සරවෙලා ඒ මවාගත්ත චිත්‍රය ඔබට පුළුවන් අවශ්‍යනම් කඩු සටහන ආධාරයෙන් වෙනම මතකේ තේරවිදිට දළ රූප සටන් කීපයක් ඇඳගන්න ඊට පස්සේ අපි කරන්නේ අපේ මාතෘකාවට ගිහිල්ලා ඒ මාතෘකාව චිත්‍රයටට නගෙන එහනම් දුවපුතේ ආගමක උත්සව අවස්ථාව රේකාවෙන් චිත්‍රණය කරමු කියන මාතෘකාවට අපි ය කොහොමඳ බලමු අපි මාතෘකාව ්‍රේකාවෙන් චිත්‍රණය කරන්න. එන් දයපතේ රේකා චිත්‍රය අඳන්න කලින් මං හිතනවා ඔබට මානවරූප සහගත්තරූප ඇඳීමේදී යම්යම් ගැටලුකාර තත්ත්ව යන්නේ වෙනටත් ඇැති ඉති ඒ නිසා සරල විදියටට කොහොමද මානවරූපයක් මෙතැනදී ඇඳගන්න කේනෙ කත් මංචුට්ටක් ඔගලට කියලා දෙන්නා. එත්ත එක්කම හොම ඒ වෙනකොට ගුරහරුන්ගෙන් හරි පොත් පත්වලින් අන්තර්ජාලයෙන් මේ වගේ දේවලින් විවිධ විදියට මානවරූප පඳන විදි ඉගෙනක නැති නමුත් ඒවාගේත් කිසිම වරදක් නැහැ මම ඔබට දැන් කියලා දෙන්නේ යන්නේ ඉතාම සරල විදියට කොහොමද මානවරපයක් ඇඳගන්නේ කියලා බලමු මට අවශ්‍ය වෙනවා මෙනි මේ තරම් රූපයක් ඇඳගන්න මේ තරම් රූපයක් ඇඳගන්න ඉතින් මං එක නිසා ඉරක්ගහ ගන්නවා ඉට පස්සේ මේ ඉර මං හරියට දෙකට මැදිින් බෙදාගන්නවි නැවත මම මේ විදියට කොටස් හතරක් කෙන විදියට සමානකොට හතරක් කෙනෙ විදිර මහමක බෙදා ගත්තා. ඇයි මේ ඉරක් හතරට බෙදුවයි. මම මේක අදහස් කරේ දයිකුතේ මානොරූපයක මේ නැවෙන තැන් තමයි මං සටහන් කරේ. හිසකොටස නැතු උරහිස කියලා අපි ගත්ත රහිද වැලමිට, මැනික්කටුව දාන හිස්ස සහ යටටි පතුල මෙන්න මේ ස්ථානවල් තමයි අපි ස්ථානගත කරන්න ඕනේ මේකට ගැලපෙන මහතක් අපි පීරණය කරලාන්න මේ වගේ මහතක් පීරණය කරනු ඒ එක්කම අපි බලනවා මෙන්න මේ වගේම ප්‍රමාණය උසක් කි හිස මුදනකොට සයනකොට ඉ විදියට අපි ලකුණු කරගන්න පුළුවන් තකොට සම්පූර්ණම මානරූපය උසුුවෙන්න්න මෙන්නු මෙච්චරයි මම් මේ කෙලෙින් හිටගෙන ඉන්න රූපයක් තමයි ඔබල් න්ට ඇඳල පෙන්නන මේ උත්සාහ කරන්නේ එහිදී අප මෙන මේ කාරණාව ගැන අවධානය යොමු කරන්ඩ වෙනවා කාන්තරෝපයක් සහ පිරිමි රූපයක් අන්ඳින්දිී ඒගේ ශාරීරයයේ සවභාය පොන්ඩ වෙනස් ගද කාන්තාවක් ගත්තාම ඌරහිසට වඩා ඔකුල පල්ලලින් වැඩි වෙනවා එතකොට පිරිමි කෙනෙක් ගත්ත හම උරහහිස පලාල් උපල පදලින් අඩුවෙනවා මෙන්නු මේ කාරණාව උදට හිතේ තියාගන්න හරි මන්දන් පිරිමි පුද්ගලය කැන්ත පෙන් නංකු සමන් ඉ ම මේ විදිට පහල්ට එනට පුඩාාවෙන විදිත්ම සරලව ඇඳගත්තා එ පස්සේ මේක මනුෂ්‍යයාගේ චරිලය ස්භාාවමෙන් කරෙන් තමයි පිටලාත් තිීම දැක් හරි පස්සේ බෙල්ල කොට සටා තිඩ ඉතුරු පැල්ලා එ මේ කොටස අපි තුනක්ට බදුවකර හිතාගන්න තුනෙ ඒ මැද කොටස හිසේ මහත අපි විදියට සටහන් කරගත්තා එතක දැන් මේ රූපට අවශ්‍යයි අත් දෙකක්නේ මේ විදි අප ඳගත්ත පස්සේ කකුල පටන් ගන්න මෙන්න මේ ස්ථායි දැන් මේ අවශ්‍ය හැඩිය ලැබි ලතියෙන් මේ ස්ථානයට කොට වැලමිට් න මේ ඉ අතේමැනි කටුවකොට දැන්මැනි කටුවගාවිෙන් අත අවසං වෙන්න තව ඇගිලි තියෙන කොටසක් තියන ඒ ඇගිලි තියෙන කොටස මේ දුර වගේ භාගයක්යෙන් එ නිසා අපිට සරලව මෙන්න මේ දුරින් ගත් අත්තේ කමක් නෑ මෙන්න මෙතලින් තමයි අත දිග ඇරගෙන ඉන්දනා වගේ साම්पूर्ण आते दगा आप सप पूला में ट प हि माने करगाන්න थै पुलवाන් सारलब टत पाएगान आकार्य पाप में रे देख अरीमा में विजटंदගता ගේ බාඩ කොටසම මේ විදියට තන හිස්ස මෙතිලින් එන්නේ න කකුල හැඩේවිදිට අපට මේ යාටිපා තුළ පන්න මේයා කාරය ඉටදාගන් පුළුවන් අරීරයම් පහලට එනට තැ ඔබ දැක්කා මේවිදිට මම රූපය දැන් අපට පුළුවන් මේකට අවශ්‍ය ඉතුරු ඇස්කන්නන්නාස තවට ඇඳු මේ වගේ දේවල් යොදාගන්නඋ බාන්න්නමං සමහර දරුවෝ ඉස්සරෝම ඇඳුමින් තමයි පටන්ගන්න හෙම කරන්න පාකාවදාව. ඉරියාව ඇඳල පස ඒකට අවශ්‍ය ඇඳුම දගන්න. මං ඔන්නම් මේක සරමකුයි කමිසකු වඳ ඉන්නම් මනුසේක ඉතිින් ඇඳලා පෙන්න්න පොච්චර එක පහසුද කියලා කොල්ලන්ට විදිට වන්නා මේ විදිත මහුණතලින්දේ වගේ පහසුක්‍රමයක් තියෙන ම මට කියද මේ ර පස ඔබට ැ මේ රූපය වෙනස් කරන්න ඕන්න මේ අතපය වෙනස් කරන්නන්න අපි ම දල විදියට අඳන මේ රූපය உඩම ஒන්න මේ රූපය අ අප මේ විදි දන්නත් පුළුවවා. තකොට අපි මේ රූපයවිදියට දෙස දැඟත ඒ රූපේ හැඟීම තාචුට්ට මතු කෙල්ලමං පෙන්වා තව ඔබට වන්න මේ රූපේ අපිට වන්න මේ විදියට යටට අඳින්නත් පුළුවන් එවිදියට කකුල් අතපය අපට වෙනස් කරලා ඒගේ රූප අඳන්න පුළුවන්. එතකටකමං මුහුණ අදිිනකම අත්මං ගොල් බට කියල් දෙන්න ඉදියට ඔව කාර හැයක්ගන අරවාගේ ඇඳලා විදි බෙදලා හතරකට මංකොටස ෙදා ගත්තා මේ තමයි මේ මුහුණ මැද කොටස එකන්නේ බමිකමතිලेंगे මේ නාස පටගන්න තැනතකොට මේ बමට ස් දෙගට පහලින්ි ර්මාය කවිදිනාස උඩඉදම් පහලට ඒ වෙන දුර තයි මේ මනුස්්‍යයගේ කණේ දුර විදියට මමොද යට පස්ස නාසයි නිකටයි අතර හරි මැදිම් මං ඉරක් මේ විදියට යදාගත නස් පුඩුුවලටක් චුක්්ටක් වඩා දුරක්මාමතිෙන්ට ගන්න ඒ කොටස ඉරෙන් උඩකටස උඩුතුල කොටස යටද විදියට වගන්ට පස්ස අපට පුළුවන් දැම් මේ සම්පර්ුණ කනමත මේ නලල තනෙන්ට කොන්්ඩේ අපට යදාගන්න පුළුවන් මේ අවශ්‍යනං අපිට බයසක මුහුණක් කරන්න පුළුවන් තරණ මුහුණක් කරන්න පුළුවන් කාන්තාවක්ගේ මුණක් කරන්න පුළුවන් පිරිම් කෙනග මුණක් කරන්න පුළුවන් මේ කාන්තාවගේ මහුණක් කරමා කරන්න ඇස් ඇහ දෙක ලැවරිින් පාහල්ලට ඉරක්හනා මම බෙල්ල තමයි මගේ සකුණු කරේ තින් කොච්චර පහසුද බලන්න මේ වගේ දේවල් ලොබ ඔබ ඉගන ගන්න ඒත ඔබ ඔබ චිත්‍රය ආන්ද ඇඳී මේදී ඔබ මේ ඔබ පහසුම ක්‍රමයයක් කනු ගමන කර මෙ තමයි මේ රූපට අන්දුර වැටින්යාක ආද වශයෙන්විදිටට රූප චිත්‍රණය කරන්න පුළුවන් හොඳයි ද පපුතේනම් අපි අපේ චිත්‍රයට දැඟ යනවා ආගභපුුස්ස අවස්ථක් දයිද පුුතේ හෙෙනම අපි අපේ ක්‍රියාකාරක මට දැන් යමුමු පතේ දැන් මේ ඔබට පහස් ක්‍රමයක් තමයි මං කියාදැ නොසා කරන්නේ ම මේ වගේ ඉරක් මගේ කඩදාශය මං ඇඳගන්නු මෙන වගේ ඉරක් මේ අහසර් පොලව විදිහෙත් තමයි මං මේක අදහස් කර මේ ඉරමගේ ම පෙරදි ඔගලන්ට සඳහන් කරා චිත්‍රයක තියෙන් ඕනේ පෙරබීම මැදබිම පසුබිම කියලා. රම මේ කොටසම පසුබොටසට යොදාගන්නවාට චිත මේ කොටසමම යොදාගන්නවා මැදබීමට මේොටස පෙර කොටසට යොදාගන්න. පෙරබීම මැදබිම පසුබ ආදී වශයයේ. මගේ හිතට මැව්නේ දානමය පින්කම් අවස්ථාවක් වගේ යොදාගෙන නිවසට කරඩුව සහයේ ස්වාමීන් වහන්සේ කැඳවාගෙන එන අවස්ථාව තමයි මං අද අන්ින්ට උසහ කරන්නේ. හක් බාලමු මම මේ විදියට නිවසටන පාර හොම. ඇඳ පන්නන එට පස්සේ ඔබට මේ තුළ මානවරූප ගොඩනගඩ පහසුවක් කෙනවා බලම ඊට පස්සේ මෙන්න මේ චිත්‍රය ගත්තාහම දැගම් අපිට මෙන්න මේ වගේ කොටසකට මානවරූප ආව ඉ හොඳයි එකේ දමම හිතන එක නිසාම දල ඒකාවක් මේ විදියට ගාගන්නවා. එත් එක්කම දැඟ අපට ඔන්නන් අවශ්‍ය පරිසරත් මෙතැනින් ලකුණු කරු පසු මානවරූප වලට යන්නත් පුළුවන් එහම නැති නම් ඔබ පුරුදු වෙලාතිීන ආකාරයට මානෝරූප ඇඳල්ලා පරිසරය චිත්‍රණය කරන්නත් පුළුවන් හරි.මං මේ වෙලා විදි පරිසරයක්ත් ඇඳගෙන ඉද කල්පනා කර මේ වගේ ගස් කොළන් ඒ අවට පරිසරේ දකින්න හම්බෙනු මෙමගේ ගස් ඒ පරිසර තියෙනවා මේ වගේ ඒ වගේැ ඔබට මෙතරින් මං පෙර සඳහන් කරා චිත්‍රයක් ඇැඳීමේදී සිද්ධාන්ත භාවිත කරන්න ඕන කියලා නැ ඇතරයන කොට පුුඩා වෙන ගති ද මේ පාර චිත්‍රණය කිරීමදීකොට පේනවා ඇතර අදි කුඩා වෙන ගතිය එත්තකම අපි ඇස්මට්ටම ගැන කතා කරා ඇස්මට්ටම කියන්නේ ඇසට කෙලිින් අපිට පේන විදිය එතකොට ස්මට්ටමේද චිත්‍රයක් භූමිවිදර්ශයනය අන්ඳන කොට ැ පාරක්කහෙම අඳනකොට අපට පාර මේ වගේ ඉඩක් තියෙන විදියට මේ විදියට ඇඳ ගත්තත් ගොඩක් හොඳයි කියලමං හිතනවා එතකොට දැන් ඒකට අවශ්‍ය පරිසරයක්මං දල විදිට දැන්ට ඇද ගත්තා මොකද එතකොට මානවරූප, මේ චිත්‍රයට ගොනු කරද්දිී ඒක ඔබට පහසුවක් පෙනවා අපි බලමු කොහොමද ද මානවරූපටිකමින්ට ගොනු කරන්න කියලා හොඳයි. මෙතනද මං අදහස් කරනවා පුද්ගලයක්කාරණ්ඩුවක් රැගෙන මගේ ථ කරඩුවරැගැෙනන පුද්ගලයාාව අඳන්න උස්සහ කරනවාන්න මේ වගේ ප්‍රමාණයක මානව රූපය මේ වගේ ප්‍රමාණයක මානව රූපයක් එත්ත එක්කම දල විදිහයට ම කටු සටානක් විදිහට මමාන්දගන්නේ මේආකාරේ පසුව අපට දැ මානෝරූප ඇතරයන්න යන්න කුඩාාවනා ඉගන පරියා ලෝකන ලක්ෂණය මෙ මානෝරූපෝ ලත් පෙන්න්නන්න පුළුවන් දවිපති ඔයාල සමහරිලාට ඔගුල්ල ඉගෙනගෙන ඇති මේ ආකාරයට දැ මානෝරූපය ඇතිරයන කොට කුඩා කරන ආකාරය මම මෙතනදී මට පේන ක්‍රමයනුව මානරූපය වැඩිය ගොඩක් पහලටත ගන්නේ න काකल මටටම चु අව නිසාොिंग වගේ අව නිර में रा ග ගන්න මට පහසු මානරूප දී හතරට බී ම්ලා හතරට බ ම මේ මානොරූපයේ නැවේ නැතැන් මට හොඳුනාගන්න අවශ්‍ය නිසා දැ මෙතර මම ස්වාමීන් වහන්සේ කෙනෙක් අඳන්නයි බලාපරොත්තු වෙන්නේ මේ විදිහට හිස්ස මේ විදිට මේ ආකාරෙන් මෙතන අදින්න සහ කරනවා මේ කාරෙන් අපිට සම්පූර්ණම රෝපය දැන් ඇඳන්න අවශ්‍ය වෙන්න මොකද දල සටහන ඇඳගත් තැම් පාසු අපිට මේක සම්පූර්ණ කරන්න පුළුවන් එත්තක මේ කාරඩුව අරංගෙන පොද්ගලයාට ට මේ විදියට පුළුවන් මුතු කූඩයක් වගේ එකක් ඇඳ තකට මුතු පුුඩේ රැගෙනන පුද්ගලේ සිටින්නත් අවශ්‍ය වෙනවා ඒ පුද්ගදම ස්ථානයමගේ ස්ථානගත කරන්න බලාපොරොත් වෙනවා ම ඔබට සඳහන් කරා මේ රූප ඇඳීමේදී මාන රූපතර සම්බන්ධතාවයක්ැන එතකට හැම රූපයක් ද ප්‍රධාන සිදුවීම සිද්ධ වෙන්න මේ මේ ස්ථානය. එතකොට මේ ස්ථානයේ සිදුවෙන දේට මේ දෙපස අපි අඳද බලාපොරොත්වෙන මානව රෝග මේ ප්‍රියාකාරයක්ක මට සම්බන්ධ රූප වීම තමයි මෙතැනදී වැදගත් වෙන්න තැම මේ ස්ථානයේ අඳනවා මේ මුතුකොඩේ රැගෙනන පුද්ගලයා අ සලකුණ කරලා මේ දිහා බලාගෙන ඉන්න වගේ රූපයක්ර සිද්ධියට සම්බන්ධ කරන්න ඔඋන් නිසා මමමූුණ මේ පැත්තර් තියෙන විදියට අන්ඳින් බලාපොත්තු වෙනවා අපිටය මේ පැත්තෙන් මේ අවස්ථාවට ගැලපෙන මානෝරූප අතර බෙරකාරයෙක් වගේ රූපයක් දැමොත් හොඳයි කිය හිතෙනවා එ මේ ස්ථානයට බරර බෙරකරුවන් දෙදෙනකුගේ රූප දෙගක් අඳ ඉන්න තමයි දැන් සා කරන්නේ බලූ මේ හරි හිස්ස මේ ආකාරයනවිදියට සලකුණු කරගන්න ගේරියව තිෙන ආකාරය මේ විදියට අපි ඇළගැනීම වෙදගත්වෙනවා මේ ආකාරයෙන් තපය ලුන්රන බෙරය මේ විදිටදගන්නු හිස්ස අපි මේ පැත්තටම හැල්ල තියෙන විදිහට ඇඳගන්නවා ැ මේ චිත්‍රයේ සමබර නැතිගතයක් මට පේනවා මේ පැත්තට මානවරූපටික වැඩි බවක්වේ නැතකට මට අවශ්‍යනා මේ හරියට තව මානෝරූපයක් යදුව තුොඳයි කියලා හිතෙනවා එනිසා මේ පිරිස සමඟ පැමිණිණත පුද්ගලයකුගේ රූපයක්ම මේ ස්ථායියට දන්න බලාපරොත්තු වෙනු මෙක දැමන් දලා විදියට ම මේ රූප ටි මේ කඩදාසි සම්පිඩනය කරගත්තා දැ අපට පුළුවන් මේ ඇඳපු රූප ටික ස්කන්නාස ට ඇඳගන හරියටම අපි බලාපරොත්වනි ඉරියව්ුව ඇඳග තම දාඟට ඔබ බලාග ඔබට බලාගන්න පුළුවන් අනින කොටම පැහැදිටි කරලා දෙන්න මේ ඇස්කන්නාස ඳීමේදී ඔබ සැලකි දිමත්තෙන්ට ඒවා හොදට පේන විදිහට ඒවගේ ප්‍රකාශනයක් ගොඩනැගෙන ආකාරයට සීනාහමෝසු මුහුණව නේ දේවල් ඉදිිය අවතුර බොඩ්න ගන්න ඒතුළින් ප්‍රකාශනය කියන කාරණාව ගොරණගන්න ගුට හැකියාවක් ලැබෙන බ සැලකිලිමත්ව නෝනේ මේ පුද්ගල රූප අඳීමේදී ඒවාගේ ඇඳුම් ඇඳුම් අඳන චිත්‍රණය කරන්නකොට ඒවාගේ රෑලි ස්වභාාවයන් පිළිබඳවත් ඔබ අවධනයක් යොමු කරන්න මොකද ඒතුළින් ඔබට ස්වභාවික මානවරූපයක් ඇඳගැනීමට කපිටි හල්ලක් නො ඒ පිළිබඳවත් ඔබ හොඳ අවබෝධයකි සිටිය දැ වසංකතන කාණඩරපමවිදිතු කලපන හරි කට අ තු පේටමමයුව

ඉලා රූපයක් දැන් ඇඳ අවසන් කරා අතකොටස විදිට මේ රූපය අඳනවා මනුස්ස රූපය හිසම මේ පැත්තට හරනවා මට අවශ්‍යන මේ පැත්තට හිසාහර වන්න පුළන් එහෙම හැරබෝත්් සිද්ධ වෙන්නේ ඒ රූපය මේ සිද්ධියට සම්බන්ධයක් නැතිවෙන බොහෝ දරුවන්ගේ චිත්ත බලනකොට අපට පේනවා ඒ සිද්ධියට අදාළ නොවන රූප එකනිසා ඔබ නිතර මතකේ තියාගන්න ඕනේ මේ රූප සම්පිට්ඩනය කරනකොට ඒ අඳින සීමිත රූප ප්‍රමාණය ඒ මාත්‍රකාවට අදාළම රූප වට පත්ති කරගන්නගැනබ අවධානය උම් කරලා තියාගන්න හරි දෙම රූපතුුණ ඳලාව සංකර එ මේ ස්ථානය අඳන්න බලාපරොත්තුුණේ සාමීන් වහන්ස කෙනෙකුගේ රූප දානට වඩිනරි දෙ කලින් කටු සටना ග්‍රහගත්ත නිසා දැ පහසු වෙනවා ඒ වගේ රි කොටස් ටිකඇඳ ගන්න ඒආකාරේ දරුවන ම තවත් දකින දෙයක් තමයි ඔබගේ චිත්‍රබල ඔබ අතපය ඇඳීමේදී එත්තරම් සැලකිල්ලා දක්වන් නැති ආකාරය එනිසා හොඳ චිත්‍රයක නං අපට එක ඇගීමක් කරද්දි ඒ අවශ්‍ය අංග මානවරූපය සියල්ල තිබිය යුතුයි නිසා අපි ඒදෙවල් නැත්තම් උසස් පෙල ඉගෙනගන්න දරු විදිහට සීල් කාරණා ගැන සැරකිලීමත්තෙන්රෝේ ද ලක්ුණක් ලබාගන්න නැත්තම් උසස්ථත්වය නිර්මාණයක් කරගන්නනම් අපිට කාරණා සියල්ලම වැදගත්වෙන අවශ්‍ය සියලුදේ ඇඳගැනීම තුළින් නොබට ද ලකුණා ලබාගන්න පුළුවන් සාමයින් වහන්සේගේ මුහුණම් පහතට අහත බලාගෙන ඉන්නාකාරින් මඟඳන්නවා ඒ ස්වාමීන් වහන්සේගේ ඉරියවේ සවභභාවයක නිසා හත්දැම්මම රූප හතරක් ඇඳලා අවසාඉට පස්සේ බෙර කරුවාගේ රූපා පියන්දිිමු මේ රූප පැන්ඳීමට පෙර ඔබ ඉතර අභ්‍යාස දිලා ඒවට අවශ සුදුසු විදිහට ඒ ඇඳ මයිතතම් තියනෙ කොහොමද ඒ ගොල්ල පාවිච්චි කරන්න මොනමුණ දේවල්ද අවස්ථාවට ගැලපෙන වර්ණ සහිතයේ ඇඳ මොනුවන්ද මේ සියල් කාරණ ගෙනබ සැලකිල්ලක් දක්වන්න ඕනේ අට දිහා නිවික්ෂණය කරද්දිී හොඳ අවධානෙන් සියල් දේවල්දි අපි බැලිය යුතුවන මානෝරූපයක් නං ඒ මානවරූපය අතපය හසුරෝනකොට ඒවාදි අපි හොඳින් අවධානයම් බලන්න වනහම බැලුවොත් තමයි අපිට අපේ නිර්මාණය කරගෙන යනකොටසිවුම් තැන් පවා අපට මතකේ රැඳෙල්ද. හ දැම්බට පේනවා ඒ රූපටික සන්ඩාචනය කරලාත් මන් දැන් අවසා දැන්වට පේනවානි මේ චිත්‍රය මේ අපට ලැබුණු කඩදාසිය පුරාම අපි මාන රූපටික ගොුණු පෙල්ලා අවසා අප අර මුලදී කතා කරපු ඒ සන්ඩාචන සිද්ධ අන්ත මෙතැනදී ඔබුලන්ට පේනවා පරිමානය දැන් මෙතන ළඟ ඉන්න රූපය ගත්තාම ඒ තර්මක් විශාල වෙනවා කිිට පස්සේ ඒ මට්ටම පෙරබි මේ ඉන්න රූපර් ඒ සමානමගේ ස්වභාවයක් ගාන්න ඉට පස්සේ ටිකෙන් ටික රූප පිටිපසට හැමේදී ටිකට කුඩාවන ආකාරයක් පේරනේදට පරිමාණ ගතිලක්ෂණ ඇතරය අද්දී කුඩාාවන ඒ පර්යාාව ලෝකන ගති දක්ෂණ හැගි ඉම් ප්‍රකාශනය ැ මේ රූප මේ සියල්ලු ප්‍රධාන කාරයයක් එක්ක මේ රූප ඔක්කම බද්ධ වෙලා තියන්නේ ති අන්න ඒවි දියට න එක රූපයක් පත් සිද්ධීෙන් පිටත රූප ඔබට පේනෙ නෑසා අන්න ඒ කාරණටික හොඳට මතක තියාගෙන චිත්‍ර ඇඳත්තාමයි ඔබට හොඳ චිත්‍රයක් අප සංකන්න පුළග මන්ද පෙර මුලින් අපි ඇදා මේක අවකාශා එදැම් පෙහෙන් පෙන නැතිගේ මට පේන ඒක නිසා ඒට යවශ්‍ය ටිකත් මමදැන් මේ විදදිට අඳනවා නිර්මිත පරිසරයක් නැත්තා නිවසක් වොගේ අපට මේ ක්‍රදාන් දැම්මත්තච්චර පෙන් නැති නිසා මම පාරේ දෙපසතියන ගස් කොළන් වගේ දේවල් මේ හරිට යොදාගන්න උත්සාහ කරනවා අනිතක තාවදයක් තමයි බොහෝ වෙලාවට මේ චිත්ත දැන් වර්ණගැනීමට යනකොට මේ රූප ගොඩක්ට මේගොල්ල ඇඳගෙන ඉන්න සුදු වගේ වර්ණ සා අපි මතකතියා ගන්න ඕනේ එකට උපක්‍රමයක් ව විදිහටඒවා අතු කරන්නනවා පසු පස තියන දර්ශනය පිරිපස තියන ඒ අවකාශ දර්ශනය තරමක් තද පැහැ ගන්නවන්න පුළුවන් පරිසරයක් වුනොත් අපිටර මානෝවරූපොලයේ ඇඳුම් සුදු පැහැති ඇඳුම් තව මතු කල්ල දක්වන්න පුළුවන් අ ඒ කාරණා ගැෙනත් මම අවස්ථාවිදි හිතල බැලුව මේ චිත්‍රේ අඳත්ති ඔබත් ඒවගේ දේවල් අනුගමනය කරන්න. ඉතිං දුපුුතේ මොමදැම් මේ චිත්‍රය ඇඳලා අවසංකරන්නයි සූදානම් වෙන්නේ ඩි පොට සක්තින ඇඳ ඉවර කරන්න හ ඔබට කාලය තිබෙන වනම් තවත් හොඳට මේ චිත්‍රේ දිහා බලලා ඔබන්ඳින චිත්‍රය යාඩු පාඩු මොනවල කියලා ඒවත් හොඳට හොයලා බලලා ඒ චිත්‍රේ ඇඳලා අවසාකරන්න.. මකන කෑල්ල පාවිච්චි කිරීම මෙහිදී පුළුවන් තරන් ඔබ අඩු කරන්න. මොකද දියසාම් චිත්තයක් වන්න ගැන්වීමේදී. මකන බොහෝවිට පාවිච්චි කරොත්. ඒ තැන් පලුදු වෙන්න පුළුවන්. එහෙමුණොත් ඒ වර්ණ එතන වෙනම පදාසයක් විදිට එකතු නිසා මකනය පාවිච්ච කිරීම බොහොදුරට අඩු කරනාවන හොඳයි ඒකට ඔබ කළ යුතු වෙන්නේ පෙර අ්‍යාස සිදු කළ යුතු වෙනවා. පෙර අභ්‍යාස සිදු කරලා ඒ තුළින් ලබාගන්න දැනුම ඉතා වැදගත්වෙනවා මේ වගේ චිත්‍රයක් නිම කිරීම සඳහා. මෙතනින් මම මේ චිත්‍රයේ ඇඳ කොටස නිමා කරනවා. ඉතින්දුව පතේ ඔබ දැක්කා ඔබගෙනගත්තා කොහොමද චිත්‍රයක් ලේකාින් අඳන්න කියේලා ඉතිං නැවත දවසක හතු මේ සිතුවම වන්න ගැන්වීමේ පාඩමක් තුළින් හමුවමු එතෙක් ඔබට සුබ දවසකේවා අයිබවා.